නොවැම්බර් මාසේ මැද ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක පටන් ගන්නවා. ඉතින් වර්ල්ඩ් කප් එක පටන් ගන්න කලින් කටාවල හැම තැනම වගේ එක එක දේවල් කරනවා. අද අපි ආව කටාවල පොනිච් කියන ඒරියා එකට. පොනිච් කියන්නේ ශ්‍රී ලංකාවේ ගෝල් ෆේස් එක වගේ කටාවල තියෙන මුහුද අයිනේ තියෙන පාත්වේ එකත් එක්ක තියෙන මේ ස්ථානයක්. ඉතින් අපි එතෙන්ට ආවා. එතන හදලා තියෙනවා ෆුට්බෝල් වර්ල්ඩ් කප් එකට ප්ලේ කරන්න ක්වොලිෆයි රවුන්ඩ් එකේ ඉඳලා ප්ලේ කරපු හැම රටකම සහ දැන් ෆුට්බෝල් වර්ල්ඩ් කප් එකේ අන්තිම රවුන්ඩ්ස් වලට ඇවිල්ලා තියෙන සිලෙක්ට් වෙලා තියෙන හැම රටකම ෆ්ලැග්ස් ඔක්කොම දාලා මම හිතන්නේ ෆ්ලැග් 100ක් විතර එතන තියෙනවා. මම දන්නේ ඇත්තටම කීයක් තියෙනවද කියලා. ගොඩාක් විශාල ප්‍රමාණයක් තියෙනවා. මම ලොකුවට ෆුට්බෝල් එහෙම ෆලෝ කරන කෙනෙක් නෙවෙයි. ඉතින් ගොඩක් කට්ටිය එතෙන්ට එනවා කෝනිෂ් එකේ තියෙන මේ ෆුට්බෝල් ෆ්ලැග් සෝන් එකට. ඒ ෆ්ලැග් සෝන් එකට ඇවිල්ලා එක එක රටවල කට්ටිය ඒගොල්ලන්ගේ ෆ්ලැග් එක ගාව ගිහිල්ලා ෆොටෝ ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ එක එක වීඩියෝස් කරනවා. සෑහෙන ලස්සනට හදලා තියෙනවා. දැන් වින්ටර් සීසන් එක පටන් ගන්නත් ගොඩක් කට්ටිය එළියට ඇවිල්ලා තියෙනවා. දැන් එළියට ඇවිදින්න කරන්න යනවා. ඉතින් අපිත් හිතුවා පොඩ්ඩක් ඇවිල්ලා මේ ෆ්ලැග් සෝන් එකට ගිහිල්ලා බලන්න කොයි වගේද කියලා. හැමතැනම බැලුවොත් ඔයගොල්ලෝ සෙලිබ්‍රේට් කටා කියලා ගහලා තියෙනවා. දැන් සෙලිබ්‍රේෂන් එක එහෙම නැත්නම් කටාවල ෆුට්බෝල් වර්ල්ඩ් කප් එකත් එක්ක තියෙන අර උත්සව සමය උත්සව ශ්‍රීයෙන් පටන් ගන්න යන්නේ. ඉතින් සෑහෙන්න හොඳ ඉවෙන්ට්ස් එයි. අපි ගිහිල්ලා බලමු ෆ්ලැග් සෝන් එකට කොහොමද කියලා. කෝනිෂ් කියන්නේ අරාබි භාෂාවෙන් මම හිතන්නේ මුහුදු වෙරළ. හෙබ නැත්තම් ලංකාවේ කියන්නේ ගෝල් ෆේස් එක. අන්න ඒ වගේ තැනකට තමයි කෝනිෂ් කියලා කියන්නේ. අරාබි රටවල්වල හැම තැනකම තියෙනවා කෝනිෂ් කියලා ඒරියා එකක්. ඉතින් මුහුද අයිනේ මෙන්න මේ වගේ මිනිස්සුන්ට ඇවිදින්න පුළුවන් විදියට හදපු තැනක්. ඔයගොල්ලන්ට පේනවා ඇති බැක්ග්‍රවුන්ඩ් එකෙන් ලස්සන මුහුද. ඒ වගේම ඈතින් පේනවා වෙස්ට් බේ සිටි එක. වෙස්ට් බේ සිටි එක කියන්නේ දෝහවල සිටි එක වගේ. ඒ කියන්නේ ෆයිනෑන්ෂියල් හබ් එක වගේ. අර පේන්නේ ඇතින් ඒක. ඉතින් ඒ බිල්ඩින් ටිකත් එක්කම මෙතන පේනවා ඔයගොල්ලන්ට දෝහවල කෝනිෂ් එකේ මුහුද. මෙන්න මේ මුහුද මේ දවස්වල අයිනේ සෑහෙන කන්ස්ට්‍රක්ෂන් වැඩ යනවා. මොකද ෆුට්බෝල් වර්ල්ඩ් කප් එකට දෝහා නගරය සූදානම් වෙමින් පවතින්නේ මේ කාලවකවානුව වෙනකොට. මොකද වර්ල්ඩ් කප් එකට තියෙන තව දවස් කිහිපයයි. නොවැම්බර් දෙවනි සතියේ ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක පටන් ගන්නවා දෝහවල. ඉතින් ඒ නිසා හැම තැනම ලස්සන කරගෙන යනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති අර ඈතින් පේන ස්ටේඩියම් එක. ඒක ෆුට්බෝල් වර්ල්ඩ් කප් එකේ මැචස් තියන්න තියෙන ස්ටේඩියම් එකක්. ඒක දෝහා නගරේ ඉඳලා ඈත බලනකොට ගොඩක් ලස්සනට පේනවා. අතුලට ගියාන් පස්සේ අනිවාර්යයෙන්ම සෑහෙන ලස්සන ඇති. ඉතින් බැක්ග්‍රවුන්ඩ් එකේ බැලුවොත් පේනවා මුහුදේ අර රුවල් නැව්. ඊට පස්සේ කටා සේල් කියලා පුංචි පුංචි බෝට්ටු වගේ දේවල් තියෙනවා. ඒවා ටුවරිසම් ප්‍රොමෝට් කරන්න ඒගොල්ලෝ සෑහෙන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මම හිතන්නේ මුහුද මැද ගොඩක් අර ඔයගොල්ලන්ට පේනවා ඇති නැව්, විශාල නැව් දෙකක් එහෙම තියෙනවා. ඒ නැව් වලට ගිහිල්ලා ඒ වගේම තමයි මේ තියෙන පුංචි පුංචි බෝට්ටු වල ඒගොල්ලෝ ටුවරිසම් ප්‍රොමෝට් කරන්න ලොකු වැඩ කොටසක් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි ප්ලෑන් එකේ තියෙන්නේ. ඉතින් සෑහෙන ලස්සන ප්‍රදේශයක්. මේ කෝනිෂ් එකේ දිගටම ඇවිදගෙන යනකොට අපිට ඇවිදගෙන යන්න පුළුවන් ගොඩාක් දුරට. ඒ කියන්නේ අර
දුර තියෙන West Bay City එකට වෙනකම්ම මේ කොනිෂ් පාර දිගේ ඇවිදගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් මුහුද අයින දිගේ ඇවිදගෙන ගියොත් එහෙම කෙලින්ම යන්නේ අර Central Business District එකට. Flag Zone එකට තමයි අපි අද යන්නේ ඉන්නේ. එතෙන්ට ගිහිල්ලා බලමු අපි කොහොමද කියලා. ඉතින් මේක දිගේ ඇවිදගෙන තමයි යන්න තියෙන්නේ. ඒකට අපි යන්න බලාපොරොත්තු වෙන්නේ මේක දිගේ ඇවිදගෙන යන්නේ අද. අපි පාරෙන් වාහනේ යනවා. මොකද ඇවිදගෙන ගියොත් ටිකක් ලොකු දුරක් තියෙනවා. ඇවිදගෙන යන්න පුළුවන්. හැබැයි දැන් ටිකක් රස්නේයි. තාම සමයකේ එන්ඩ් එකේ ඉන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද ඒ තැන කියලා. වර්ල්ඩ් කප් එකට දෝහා නගරය සරසන්න, දෝහා නගරය ලස්සන කරන්න වැඩ කරන පිරිස ඇහෙන මේ වෙලාවේ මහන්සියෙන් වැඩ කරනවා. ඉතින් ඒගොල්ලෝ මේ වැඩ ඔක්කොම ඉවර නැන් පස්සේ අපිට ලස්සන නගරයක් බලා ගන්න පුළුවන් වෙයි. හාත්පසින්ම වෙනස්. ඉතින් අපි බලමු කොහොමද කියලා. එහෙනම් අපි හම්බෙමු ඉස්සරහට ගිහිල්ලා. මෙන්න මෙතන තමයි ෆුට්බෝල් වර්ල් කප් එක ප්ලේ කරන රටවල්වල ෆ්ලෑග්ස් තියෙන්නේ. මේ තියෙන්නේ වර්ල් කප් එක ප්ලේ කරන රටවල්වල ෆ්ලෑග්ස්. මම ඔයගලන්ට පෙන්නුවා කලින් ගිහිල්ලා ගොඩාක් ෆ්ලෑග්ස් තියෙන තැනක්. එතන දීපේ මම හිතන්නේ ක්වොලිෆයින් රවුන්ඩ් එකේ ඉඳලා ප්ලේ කරපු රටවල්වල ෆ්ලෑග්ස් ටික. හැබැයි මෙතන තියෙනවා ප්ලේ කරන රටවල්වල ෆ්ලෑග්ස් ටික. ඉතින් මේ තියෙන්නේ ෆුට්බෝල් වර්ල් කප් එක. මේ ඒරියා එකට ලොකු ක්‍රවුඩ් එකක් හැමතිස්සෙම වගේ එනවා. මොකද ඒගොල්ලෝ මේ ෆුට්බෝල් වර්ල් කප් එක ගාව ඉඳලා පික්චර්ස් ගන්නවා. ඒ වගේම මෙතන රෑට ඉවෙන්ට්ස් තියෙනවා. ඔයගොල්ලන් මේ පේනවා නම් මෙතන තියෙන පොට්ටුවල සින්දු ප්ලේ කරලා තියෙනවා. ඒ වගේම තමයි ඒගොල්ලෝ රෑට මේ බෝට්ටුවල කට්ටිය වරගෙන මුහුදේ මැද්දට ගිහින් ඉවර වෙලා සමහර පාටීස් ඒ වගේ විවිධ දේවල් තියෙනවා. මේක තමයි දෝහවල 2022 ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක වෙන්නේ. මේගොල්ලෝ කරන්න බලාපොරොත්තු වෙන. ඉතින් මේවා තමයි දෝහවල 2022 FIFA එක වෙනුවෙන් කරන විවිධ ටුවරිස් ඇට්‍රැක්ෂන්. ඉතින් මේවා තමයි 2022 ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක හින්දා දෝහවල රජය විසින් ටුවරිස් ලව ඇට්‍රැක්ට් කරගන්න කරලා තියෙන විවිධ ආකෘතිය කියන තැන දැක්කොත් එහෙම දාලා තියෙනවා. තව දවස් කීයක් තියෙනවද වර්ල්ඩ් කප් එක ස්ටාර්ට් කරන්න? දවස් 36ක් තියෙනවා. පැය 8ක් තියෙනවා. මිනිත්තු 0.2යි, තප්පර 51යි, 50යි, 48යි, 47යි ඔය වගේ කවුන්ට් ඩවුන් එකක් දාලා දෙනවා. මේ වර්ල්ඩ් කප් එක ස්ටාර්ට් කරන්න තව කොච්චර දවස් 6 විනාඩි තියෙනවද, තප්පර කීයක් තියෙනවද කියලා තප්පරේටම දාලා තියෙනවා. මේ වර්ල්ඩ් කප් එක මේ ස්ටාර්ට් කරන්න තියෙන කවුන්ට් ඩවුන් එක. ඉතින් ඒකත් විශේෂත්වයක්. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට පේනවා ඇති මම කලින් කිව්වා වගේ ටුවරිස්ලා එනවා සෑහෙන ප්‍රමාණයක්. නමුත් මේ දවල් වෙලාව නිසා ලොකු ප්‍රමාණයක් නැහැ මේ වෙලාවේ. හැබැයි හවසට මෙතන ගොඩක් ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවා. ඒ වගේම තමයි ඉතින් ওই විදිහට තමයි ෆ්ලැග්ස් ටික ඔක්කොම ටික තියෙන්නේ ලස්සන්ට. එක තැනක ෆ්ලැග්ස් ඔක්කොම ටික දාලා තියෙනවා. මේ උඩ බලන්න ටිකක් අමාරුයි. මොකද සෑහෙන රස්නේ අහුව මූණට වැටෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති වටේ ඉන්නවා කට්ටිය. හැම රටකින්ම වගේ ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉවර වෙලා මේ වෙලාවේ ඒගොල්ලන්ගේ කන්ට්‍රි එකේ ෆ්ලැග් එකේ ෆොටෝ ගන්නවා. එතන ඉඳලා ෆොටෝ එකක් පෝස්ට් කරන්න දැන් ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක බලන්න මම හිතන්නේ විවිධ රටවල්ලින් කට්ටි එන්න පටන් අරගෙන තියෙනවා දැනටමත්. මම හිතන්නේ ඒගොල්ලෝ ටික කාලයක් මෙහි ගත කරන්න මේ ටික දවසක් ගත කරලා ඊට පස්සේ ළඟපාත මම හිතන්නේ මිඩ්ල් ඊස් රටවල් වලට යන්න. ඒ වගේම තමයි මම දැක්ක ලංකාවෙත් හොඳ ටුවරිසම් ප්‍රෝග්‍රෑම් එකක් පටන් අරන් තියෙනවා ෆුට්බෝල් වර්ල්ඩ් කප් එකට එන සමහර රටවල් වල කට්ටිය.
මිඩල් ඊස්ට් වල ඉන්නවට අමතරව ලංකාවට ගෙන්නන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එකක්. ඒක ඉතාමත්ම හොඳයි. ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක පටන් ගත්තාන් පස්සේ ලෝකේ ඉන්න බොහෝ ෆුට්බෝල් ෆෑන්ස්ලා ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක බලන්න කටාවලට එයි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙම කටාවලට ආවන් පස්සේ කටාවල විතරක් ඉන්නේ නැතුව ලංකාවට කටාවල ඉඳලා පය පහමාරයි ට්‍රැවල් කරන්න තියෙන්නේ. ඉතින් ඒ පය පහමාර ටක් ගාලා ගිහිල්ලා මේ ලංකාවේ ටුවරිසම් වලටත් හොඳ දෙයක් වෙනවා නම් ඉතාමත්ම හොඳයි. ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගත්ත එක ඉතින් අපි දන්න තරමින් මිලියන් 2-3ක් විතර පිරිසක් මේක බලන්නේ ඇයි කියලා බලාපොරොත්තුෙන් ඉන්නවා. කටාර් රටේම ඉන්නේ මිලියන 2.8-3ක් විතර ජනගහනයක්. ඒ වගේම පිරිසක් ෆුට්බෝල් වර්ල්ඩ් කප් කාලේ මැච් බලන්නේ ඇයි කියලා බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට ඇවිල්ලා මෙන්න මෙතනට ඉන්න තමයි ඒගොල්ලෝ මේ පොඩි ටුවරිසම් ඇට්‍රැක්ෂන් එකක් විදියට මේක හදලා තියෙන්නේ. අපි ඊට හම්බුණා ලංකාවේ ෆ්ලැග් එකේ තියෙන මේ which flag is it? flag මොන රට මොන ෆ්ලැග් එකද? ශ්‍රී ලංකා. ශ්‍රී ලංකාව ගැන තොරතුරු මෙතන සඳහන් වෙනවා. what? ශ්‍රී ලංකන් ෆ්ලැග්. yes. ලංකාව ගැන තොරතුරු මෙතන සඳහන් වෙනවා. ශ්‍රී ලංකාවේ කැපිටල් සිටි එක, ඊට පස්සේ රිමාර්කබල් ෆැක්ට්ස්, 150 years the name Ceylon had become synonymous with the world's finest tea. ලංකාවේ නම ටී එකත් එක්ක ඇත්තරම නිතරම ටී සහ ශ්‍රී ලංකාව කියන්නේ ගොඩක් ළඟින් යන වචන දෙකක්. ඉතින් ඒ ගැන සඳහන් වෙනවා. නැෂනල් පාක්ස් තියෙන එක ගැන සඳහන් වෙනවා. ආකියෝලොජිකල් හෙරිටේජ් එක ගැන සඳහන් වෙනවා. ශ්‍රී ලංකාවේ ෆ්ලැග් එක දාලා තියෙනවා. ඊට පස්සේ ලංකාව ගැන සඳහන් වෙනවා. ඉතින් මේක ඉතාමත්ම හොඳ වැඩක්. හේතුව අපේ ලංකාව වගේ රටකට සෑහෙන හොඳයි මේ වගේ වෙලාවක. මොකද ලංකාවේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකට ආපහු බූම් එකක් බලාපොරොත්තු වෙමින් ඉන්න, ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකට ස්ටාර්ට් එකක් බලාපොරොත්තු වෙමින් ඉන්න නිසා කටාවලට ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක බලන්න එන ගොඩක් අයට මේ වගේ තැනකට ආවොත් විවිධ රටවල් ගැන දැනගන්න පුළුවන්. විවිධ රටවල් වල ෆ්ලැග් එක ඒ වගේම තමයි. ඒ රටේ ගැන පොඩි තොරතුරක් හරි දැනගන්න පුළුවන්. මොකද අපි දැකලා තියෙන සමහර දෙයක් තමයි ලංකාව කියන රට ටුවරිස්ට්ලා දැනගන්නේ. එක්කෝ ඉන්දියාවට ගියොත්, එහෙම නැත්නම් මෝල්ඩිව්ස් වලට ගියොත්. සමහර වෙලාවට ශ්‍රී ලංකාව දන්නේ නැති කට්ටිය ඉන්නවා. අපිට හම්බෙලා තියෙනවා සමහර අය ලංකාවට අහම්බෙන් ගියපු කට්ටිය. ඒගොල්ලන්ගෙන් අහුවොත් එහෙම ඇයි ලංකාවට ගියේ කියලා. එක්කෝ ඒගොල්ලෝ ඉන්දියාවට ගිහිල්ලා තව ළඟපාත තියෙන රටකට යන්න මේ බලද්දි ලංකාව වගේ පොඩි රටක් දැකලා ගිහිල්ලා ඉවරලා ඊට පස්සේ තමයි කියන්නේ ලංකාව හරි ලස්සනයි කියලා. මට හම්බෙලා තියෙනවා සමහර මේ කට්ටිය මේ ඒගොල්ලෝ මෝල්ඩිව්ස් වලට ගිහිල්ලා, එහෙම නැත්නම් මේ මැලේසියා ඔය රටවල් වලට යද්දි ළඟපාත රටවල් මොනවද කියලා බලන්න යනකොට තමයි ලංකාව දැකලා ලංකාව වගේ දූපතකට ගිහිල්ලා බලමු කියලා ගියාන් පස්සේ තමයි ලංකාව දැනගෙන තියෙන්නේ. මට එහෙම එක්කෙනෙක් හම්බුණා එක පාරක්. ලංකාව දැනගෙන ඉඳලා නැහැ. හැබැයි ලංකාවේ ළඟ රටකට ගිහිල්ලා, මං හිතන්නේ මෝල්ඩිව්ස් වලටද කොහෙද, ලංකාවට ගිහිල්ලා ඊට පස්සේ ලංකාව ගැන සෑහෙන්න පැහැදීමක් ඇති වෙලා තිබ්බා. ඉතින් මේ වගේ අවස්ථාවක් ඉතාමත්ම හොඳයි ශ්‍රී ලංකාවට. හේතුව ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක කියන්නේ ලෝකේ ඉන්න ෆුට්බෝල් ෆෑන්ස්ලා ගොඩාක් පිරිසක් ඇට්‍රැක්ට් වෙන ඉවෙන්ට් එකක්. ලෝකේ ඉන්න ගොඩක් කට්ටියගේ අවධානය යොමු වෙන ඉවෙන්ට් එකක්. ඉතින් ඒ වගේ ඉවෙන්ට් එකකට ගොඩක් කට්ටිය එනකොට ඒගොල්ලන්ට ළඟපාත තියෙන සමහර රටවල් වලට යන්න අවස්ථාව සෑ. මොකද ඒගොල්ලෝ ලොකු බජට් එකක් වෙන් කරගෙන එන්නේ ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක බලද්දී. එහෙම නැත්නම් ඒගොල්ලෝ ලොකු කාලයක් මේ වෙනුවෙන් වැය කරන්න බලාපොරොත්තු වෙනවා. වර්ල්ඩ් කප් එක පටන් ගන්නේ නොවැම්බර් මාසේ මැද, ඩිසెంబර් මාසේ මං හිතන්නේ මැද වෙනකන් මැචස් තියෙනවා. එතකොට ඒ ෆුට්බෝල් ප්ලේ කරන හැම රටක්ම වගේ මේ එනවා. හැම රටකම වගේ ෆෑන්ස්ලා එනවා. ඒ නිසා ඒගොල්ලෝ මෙහෙට ආවන් පස්සේ මේ අපි දන්නවා සාමාන්‍යයෙන් සංචාරය කරන කට්ටිය එක තැනක ඉන්නේ නැහැ. ඒගොල්ලෝ හැමදෙස්සෙම බලන්නේ විවිධ තැන්වලට යන්න. මොකද මේ වගේ ඉවෙන්ට් එකකට ඒගොල්ලෝ ආවන් පස්සේ ඒගොල්ලෝ යම්කිසි කාලයක් ගත කරන්න බලාපොරොත්තු වෙන ඉන්නේ. ඒ වගේම තමයි ඒ ගත කරන කාලය ඒගොල්ලෝ බලනවා තැන් ගොඩක් කවර් කරගන්න. ඉතින් කටාවලට ආවොත් ළඟටම යන්න පුළුවන් රටවල් තමයි මිඩල් ඊස්ට් රටවල්, බහරේන්, ඩුබායි, සෞදි ඔයගේ රටවල් වලට. හැබැයි ඒ අතරතුර ලංකාවත් මේ අපිට මාකට් කරගන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒක මං හිතන්නේ මේ අවස්ථාවේදී
මේ සෑහෙන උතර කරගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. එහෙම වුණොත් ශ්‍රී ලංකාවට හොඳ ලොකු ඇට්‍රැක්ෂන් එකක් හම්බ වෙනවා. ඒක තමයි අපේ බලාපොරොත්තුව. මේ ඉතින් අපි බලමු කොහොමද මේක ලංකාව කැපිටලයිස් කරගන්නේ කියලා. මේ ඉතින් කියාගෙන ගියේ මෙතන තියෙන හැම ෆ්ලැග් එකක්ම පිටරටවල කට්ටිය එනවා. කට්ටිය ඇවිල්ලා මේක බලනවා. ඉතින් මේ වගේ අවස්ථාවක් විශේෂ අවස්ථාවක් ලෝක හැමෝටම. අපි බලමු මේ තව මොනවද තියෙන්නේ කියලා. ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක වෙනුවෙන් මෙහි කරලා තියෙන එක විශේෂ ස්ථාන. අනිත් දේ තමයි වර්ල්ඩ් කප් එකේ තියෙන්නේ සමය එක ඉවර වෙලා වින්ටර් එක පටන් ගන්නකොට. ඉතින් වින්ටර් එක පටන් ගන්නකොට සෑහෙන්න ක්ලයිමේට් එක වෙනස් වෙනවා. ඒ වගේ කාලෙදී ගොඩක් වෙලාවට හැමෝටම එළියට යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව, ලොකු අවුවක් නැහැ, දාඩිය දාන්නේ එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ මේ වගේ අවස්ථාවක කට්ටියගේ ටුවරිස්ලා මෙහෙට ආවෙන් පස්සේ ගොඩක් සංචාරය කරයි, ගොඩක් කියන්නේ ගොඩක් දේවල් සිද්ධ වෙයි, ලස්සන දේවල් සිද්ධ වෙයි. ඉතින් අපි බලන්නම් අපිට පුළුවන් දේවල් ඕගොල්ලන්ට පෙන්වන්න ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක කාලෙදී.